ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත නිරෝධායන ඇඳිර නීතිය සැප්තැම්බර් මාස 21 වනදා දක්වා දීර්ඝ කරයි පාසල් යලි විවෘත කිරීම පිළිබඳවත් අවධානය ආර්ථික මධ්‍යස්ථාන පෝය දිනවල හැර දිනපතා විවෘතෝ තැබීමටත් උපදෙස් රටම ඩෙල්ටා වසා ගනි ප්‍රතිශතය 95 ඉක්මවයි මෙරට පූර්ණ එන්නත්කරණය කෝටිය ඉක්මවයි කොවිඩ් රෝගීන් ආයුර්වේද ප්‍රතිකාර සඳහා යොමු වීමේ වර්ධනයක් ඇමති චමල්ට සහ සන්ෆ්ලවර්ස් නායක නීල්ටත් කොවිඩ් නිවැරදි ලෙස මුව ආවරණ භාවිතා කරන්නේ කෙසේද මියගිය පසු රහසේ සිරුර වලදැමු පුද්ගලයෙකුටත් කොවිඩ් හිත රිදුනා මහබැංකු අධිපති විශ්‍රාම යාමට තීරණය කරයි දේශපාලන රාමුවටත් චෝදනා ආණ්ඩුවේ මේ ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇඳුම් නැතුවයි ඉන්න වෙන්නේ රංගේ බණ්ඩාරගෙන් චෝදනා ඔය කියන චෝදනා පිළිගන්න බෑ රජෙන් පිළිතුරු අගමැති ඉතාලියයි ජනපති ඇමරිකා යාමට සූදානමින් නුවර එළිය උණුසුම් කරමින් අතුරුදන් වූ තරුණිය දින 5කට පසු හමු වෙයි ප්‍රථමයේ නවධානය දේශීය පුවත් වෙත ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා සිය දුරෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කළේ ලබන 14 වනදා තමන් සිය දුරෙන් ඉවත් වන බවයි පසුගිය දිනවල සිදු වූ සිදුවීම් සහ සිත රිදවීමේ අවස්ථා සිය විශ්‍රාම ගමන ඉක්මන් කළ බවද මහ බැංකුව අධිපතිවරයා පැවසුවා ලබන සතියේ 14 වැනි අඟහරුවාදා මෙම තනතුරින් විශ්‍රාම යාමට අපේක්ෂා කරන බව මහජනයාට දැනීමටයි මා ඔබ අමතන්නේ තීරණය කරගෙන හිටියේ ලබන මාසයේ මගේ 80 වැනි උපන්දින විශ්‍රාම යාමටයි එහෙත් පසුගිය සතියක් හෝ දින 10ක් හෝ තුල සිදු වූ සිත් රිදවන සිදුවීම් මගේ එම විශ්‍රාම යාම සති 6කින් පමණ ඉක්මන් කළා තවමත් මෙසේ දිනු වෙමින් පවතින රටක් ලෙස ලංකාව හඳුන්වා ගැනීමට සිදුවීම ගැන සැබවින්ම අප කනගාටු විය යුතුයි. මෙම තත්ත්වයෙන් මිදීමට ගන්නා ප්‍රයත්නයේ හවුල්කරුවෙකු වීමටයි මට අවශ්‍ය වුණේ. ඒත් ඒ සඳහා අප සමාජයේ හෝ අප පක්ෂ දේශපාලනයේ කැපවීමක් නැති බව එසේම ඒ සඳහා පැහැදිලි ප්‍රතිපත්ති රාමුවක් එකහෙලා දීර්ඝකාලීනව අනුගමනය නොකිරීමේ ප්‍රශ්නය දවසරකට ආසන්න පසුගිය කාලය තුළ වඩාත් මැනවින් ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මට සිටිනවා. ජාත්‍යන්තර මූල්‍යාරමුදල තුල විකල්ප විධායක අධ්‍යක්ෂ තනතුර ඉදිරි වසර සඳහා බාර ගැනීම මගින් ඉල්ලීමක් කර ඇති බව මා සඳහන් කළ යුතුයි. මා අගයන ප්‍රතිපත්තිය මතවාදයන් අනුව මෙම තිළිණය පිළිගැනීමට මම ඉතාම මැලි වෙමි. ඒ නිසා මම ඒ තිළිණය ප්‍රතික්ෂේප කරමි. ඔබට සිත් ත්‍රිදවීම් ඇති වූ හේතු මොනවාද? ප්‍රතිපත්තිය ගැටළු සහ අභියෝග මොනවා? ඒවා ඇති කළේ කවුරුන්? මම පහසුවෙන් උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි වාක්‍ය දෙකෙන් තුනේ. දැනට පවතින නිරෝධායන ඇඳිර නීතිය සැප්තැම්බර් මාස 21 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමේදී මෙහිදී පාසල් විවෘත කිරීම පිළිබඳවද ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා. කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීම අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්ුණා. එහිදී දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිර නීතිය සැප්තැම්බර් මාස 21 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළා. එන්නත් කරන වැඩපිළිවෙලේ ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ එන්නත ලබා ගැනීමට පසුගාමී වන පිරිස එන්නත ලබා ගැනීම සඳහා දිරිමත් කළ යුතු බවයි. සියස්සනු දෛනිකව වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකි වීමෙන් එළවලු ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත් මේ නිසා සියලුම ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘත කර තිබීමටත් මෙම සාකච්ඡාවේදී තීරණය වුණා. එමෙන්ම 2020 සහ 21 වසරවල පාසල් නොපැවැත්වීමෙන් ලක්ෂ 7කට ආසන්න දරුවන් පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනයත් එවැනිම දරුවන් සංඛ්‍යාවකට පූර්ව ළමාවිය අධ්‍යාපනයත් අහිමි වීමෙන් සිදුවේ ඇති බලපෑමද සාකච්ඡාවට ලක්ුණා. සිසුන් 100ට අඩු පාසල් 3000කට අධික සංඛ්‍යාවක් ග්‍රාමීයව පවතින බවත් එනෝ පළමුව එම පාසල් විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳවත් කඩිනමින් නිර්දේශ ලබා දීමට සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වෙත පැවරීමටද මෙහිදී තීරණය වුණා. කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීමෙන් අනතුරුව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාද එහිදීගත් තීරණ පිළිබඳව මාධ්‍ය දැනුවත් කළා. දැනට පවතින නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් පවත්වාගෙන යමින් 21 වන අඟහරුවාදා උදෑසන 4 දක්වා එය දීර්ඝ කරන ලෙස
උපදේශ ලබා දුනු ලැබුවා. මෙහිදී අතිගරු ජනාධිපතිතුමා විසින් 21 වන දිනෙන් ඉදිරියට පැමිණෙන දිනවලදී මෙසේ රට විවෘත කරනවා නම් ඒ සඳහා පැන විය යුතු සීමාවන් සහ අනිකුත් කරුණු පිළිබඳව විස්තර වාර්තාවක් අතිගරු ජනාධිපතිතුමා වෙත ලබා දෙන ලෙසත් උපදේශ ලබා දුනු ලැබුවා. විශේෂයෙන්ම මෙම නිරෝධායන ඇඳිරි නීතිය පවත්වාගෙන යන කාල සීමාව තුලදී රටේ පවතින ආර්ථික මධ්‍යස්ථාන සියල්ලක්ම පෝය දින හැරුණු කොටගෙන අනිකුත් දිනවල විවෘත තබන ලෙසටත් උපදෙස් ලබා දුන්නා. මෙරටින් වාර්තා වන කොවිඩ් රෝගීන් අතරින් 95.8% ඩෙල්ටා අසාධිතයෙන් බවට හඳුනාගෙන ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. ඉදිරියේදී රට ගැන තීරණ ගැනීමේදී විද්‍යාත්මක දත්ත මත පදනම් වන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ. ශ්‍රී ලංකාව තුල ඩෙල්ටා වෛරසයේ 95.8%කින් පැතිර ගොස් ඇති බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. සාම්පල 881ක නියදියක් යොදා ගනිමින් මෙම පරීක්ෂණ සිදු කළ බවයි ඔහු පවසන්නේ. මේ සඳහා අපි සාම්පල් 881ක නියදියක් යොදාගත්තා. සාම්පල් 618ක් තමයි variant PCR analysis එකට යොදා ගන්න හැකියාව තිබ්බේ. 95.8%ක්ම මේ ලබාගත් සාම්පල් වලින් අපි හඳුනාගත්තා ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිත රෝගී. බස්නාහිර පළාතේ 100% සබරගම් පළාතේ සාම්පල් 87න් 81ක් ඩෙල්ටා රෝගීන්, ඌව පළාතෙන් ගත්තේ සාම්පල් 3යි අපිට ලැබුණේ සාම්පල් 3න් 3ම ඩෙල්ටා රෝගීන්, උතුරු මැද පළාතේ සාම්පල් 60න් 59ක් ඩෙල්ටා රෝගීන්, නෝත් වෙස්ටර්න් ප්‍රොවින්ස් එකේ සාම්පල් 22න් 22ම ඩෙල්ටා රෝගීන්, ඊස්ටර්න් ප්‍රොවින්ස් එකේ සාම්පල් 100න් 94ක් ඩෙල්ටා රෝගීන්, උතුරු පළාතේ සාම්පල් 123න් 113ක්ම ඩෙල්ටා ආශ්‍රිතයන්, දකුණු පළාතේ සාම්පල් 64න් 63ක් ඩෙල්ටා ආශ්‍රිතයන්, මධ්‍යම පළාතේ සාම්පල් 29ක් ලැබුණා 27ක් ඩෙල්ටා රෝගිය හැදිච්ච ආශ්‍රිතයන් තමයි අපිට හම්බුනේ. කොළඹ සාම්පල් 130න් 130ම ඩෙල්ටා රෝගීන් තමයි හඳුන්නේ. මධ්‍යම පළාතේ නුවර සහ මාතලේ කියන දිස්ත්‍රික්ක වලින් අපිට සාම්පල් ලැබුණේ නැහැ. බදුල්ල, කෑගල්ල, පුත්තලම කියන දිස්ත්‍රික්ක පහේ නිදර්ශන කිසිවක් අධ්‍යයනයට ලක් වෙලා නැහැ. මොකද හේතුව ඒ ප්‍රදේශ වලින් අපිට සාම්පල් විද්‍යාගාරයට ලැබිච්ච නැති නිසා. අනිකුත් සියලුම දිස්ත්‍රික්ක වලින් සාම්පල් ලැබුණා. ඒ අනුව තමයි මේ අධ්‍යන වාර්තාව ඉදිරිපත් කරේ. මේ සියලුම පළාත්වල දැන් ප්‍රමුඛ ප්‍රභේදය බවට පත් වෙලා තියෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය. ඉතින් ඒක නිසා ඒක වැදගත්. මම හිතන්නේ ඉදිරියේදී රට ගැන තීරණ ගන්නකොට මේ විද්‍යාත්මක දත්ත මත පදනම් වෙලා තීරණ ගන්න උදව් වේ. ළමුන් එන්නත් කිරීමේදී ෆයිසර් හා මොඩර්නා එන්නත් භාවිතා කළ හැකි බවද චන්දිම ජීවන්දර මහතා අවධාරණය කළා. දැනට ලෝකයේ ළමුන් එන්නත් කරන සඳහා අනුමත එන්නත් වර්ග දෙකයි තියෙන්නේ. ෆයිසර් සහ මොඩර්නා කියන එන්නත් වර්ග දෙක. ඒ සම්බන්ධයෙන් දැනට ලෝකයේ යම් රටවල් නිර්ණායක යොදාගෙන යනවා. දැනට ලංකාවේ තාම ළමුන් එන්නත් කිරීම සඳහා අවශ්‍ය කරන නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශ ලබා දීලා නැහැ. ළමුන් එන්නත් කරන සම්බන්ධයෙන් තීරණයක් ගන්නකොට මම හිතන්නේ ගොඩක් ස්ටේක් හෝල්ඩර්ස්ලා සම්බන්ධ වෙලා අවසන් තීරණය ලබා ගත යුතුයි. කොවිඩ් වෛරසය හමුවේ මේ වන විට ලෝකයටම ඇති එකම විසඳුම එන්නත්කරණය පමණයි. ඒ අනුව මෙරට තුළ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගොස් තිබෙනවා. එන්නත්කරණ කටයුතු අදත් සිදු කෙරුණේ මේ ආකාරයෙන්. වයස අවුරුදු 100ක මිත්තණියක්ද අද කොවිඩ් මර්ධන එන්නත ලබා ගත්තා. මේ අතර කොවිඩ් වැළඳී මියගිය ගැබිනි මව්වරුන් 40 දෙනා නිසි එන්නත්කරණයට ලක් වී නොමැති බව මහාචාර්ය හේමන්ත සේනානායක මහතා ප්‍රකාශ කළා. ඒ 40න් එක්කෙනෙක්වත් හරියට ඒ එන්නත්කරණය සම්පූර්ණ කරගන්න බැරි වෙච්ච අය. එන්නත්කරණේ මව්වරුන්ට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා අනිත් අයටම වගේම. අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාටද COVID-19 වෛරසය අසාධාරණ වී තිබෙනවා. ඒ අනුව ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ නායක සහ ප්‍රවීණ සංගීතඥයෙකු වන නීල් වර්ණකුලසූරිය මහතාටද COVID-19 වෛරසය අසාධාරණ වී තිබෙනවා. ඔහු මේ වන විට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. සෞඛ්‍ය අංශවලට නොදන්වා රහසේම මිහිතන් කළ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුත්කලයෙකුගේ දේහය පුත්තලම මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතාගේ නියෝග මත අද දින ගොඩකරනු ලැබුවා. අදාළ පුත්කලයා මිය යෑමෙන් පසු පිරිඳ හා දියණිය කොවිඩ් ආසාදනයේ වී මිය ගොස් තිබුණා. ඒ අනුවයි අදාළ දේහය ගොඩකරනු ලැබුවේ. දේහය පුත්තලම මූලික රෝහලට රැගෙන ගොස් ජෛව පටල සාම්පල ලබා ගන්නා ලෙසයි මහේස්ත්‍රාත් වරයා නියෝග කළේ. එහිදී මෘත ශරීරයට සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහුට කොවිඩ් ආසාදනයේ වී ඇති බවටයි තහවුරු වී ඇත්තේ. 18ට වැඩි පුද්ගලයන් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමෙන් අනතුරුව දරුවන්ට එන්නත ලබා දීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය උදිත වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී
රට විවෘත කළාට පස්සේ හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම තාමත්ම වැදගත් වෙනවා මොකද ඒක ළමයින්ගේ කායික සහ මානසික සෞඛ්‍යයට ලොකු බලපෑමක් ඇති කරන නිසා බ්‍රිතාන්‍යයේ වුණත් පිළිඅරගෙන තියෙන දෙයක් තමයි ළමයින්ට දෙන්න ඉස්සෙල්ලා වැඩිහිටිය සම්පූර්ණයෙන් ඉවර කරලා ඉන්න ඕනේ සම්පූර්ණයෙන් අවුරුදු 18න් ඉහළයි අපි ප්‍රතිශක්තිකරණය කළ ඉවර වෙනවා ඒතර 18න් වැඩි කට්ටියට දෙවන මාත්‍රාවක් දුන්නට පස්සේ මං හිතන්නේ තව පොඩ්ඩක් කල් ගිහිල්ලා ළමයින්ට දුන්නා නම් වඩා හොඳයි අපිට තව ඉන්න කොටසක් ඉවර කරන්න ඒ ටික ඉවර කළා අපි එතෙන්ට ආව නම් හොඳයි කියන එකයි මං කියන්නේ ප්‍රතිශක්තිකරණය කියන එක ගැන වැරදි ආකල්ප ගන්න එපා. ඔබට ආසාත්මිකතාවයක් ඇලර්ජි කියන තත්වයක් කියලා හිතනවා නම් අනුමාන කරන්න එපා. කරුණාකර ඔබගේ ළඟම ඉන්න වෛද්‍යවරයා හෝ පළපුරුදු විශේෂඥ වෛද්‍යවරයා හෝ හම් වෙලා මේක මොකද්ද? මම මේකට මොකද්ද ගන්න ක්‍රියාමාර්ග කියන්නේ. පිළියමක් අපි යොදන්න ඕනේ. ඇලර්ජික් ටෙන්ඩන්සි එකක් නැත්නම් ආසාත්මිකතාවය වැඩි පුද්ගලයන් ඉන්නවා නම් ඔවුන්ට යම් කිසි ක්‍රමවත් ආරක්ෂා සහිතව වැක්සීන් එක ගත හැකි ක්‍රමවේදයක් ඇති කරන්න කියලා. මේ වන විට කොවිඩ් වෛරසයේ වැළඳීමෙන් මිය යන දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසනවා. පාසල් ආරම්භ කිරීමට නම් දරුවන්ට එන්නක්කරණය කඩිනමින් සිදු කර අවසන් කළ යුතු බවයි ඔහු අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. මේ වෙනකොට තියෙන රෝගීන්ගේ දත්ත ප්‍රමාණය අපි ඇනලයිස් කරුවා නැත්නම් විශ්ලේෂණය කරලා බැලුවොත් දරුවන්ගේ කොවිඩ් රෝගයට ගොදුරු වීමේ ප්‍රතිශතයේ ඉතාමත්ම ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතිනවා සහ ඒ එක්කම මරණයට පත්වීම අපි මරණ වාර්තා වීමත් ඉහළට ගිහිලා තියෙනවා. මේ වෙලාවේ රජයක් හැටියටත් සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියටත් වෛද්‍යවරු හැටියටත් අපිට වගකීමක් තියෙනවා මේ අපේ දරුවන් බේරා ගැනීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් සූදානම් කරන්න. එම අපි ඉතාමත්ම අවධානයෙන් ඕනෑකමින් බලා සිටිනවා සෞඛ්‍ය අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් සියලුම දෙනා එකතු වෙලා මේ දරුවන් එන්නත් කිරීමේ වැඩපිළිවෙල හරහා දරුවන්ගේ රෝගීන් වන සංඛ්‍යාව අඩු කර ගැනීමටත් දරුවන්ගේ සංකූලතා අඩු කර ගැනීමටත් මියන සංඛ්‍යාව අඩු කර ගැනීමටත් ඒ වගේම පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් කිරීමත් මේ රටේ දිගුකාලීනව බලපාන මේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම සඳහා රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉමහත් කැපවීමකේ වැඩ කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා අපි මේ තබපු පියවර සාර්ථක වීම ගැන ඉතාමත් සතුටු වෙනවා. අපි වාර්තාවක් ලබා දුන්නා මේ එන්නත්කරණය කොහොමද අවුරුදු 12ත් 18ත් අතර දරුවන්ට හැකි විගස කරලා දරුවන්ට වඩා ආරක්ෂිත පරිසරයක් ඇති කරන්නේ. ඒ වගේම මේ එන්නත්කරණය තුළින් දරුවන්ට රෝගය වැළඳීම, ඒ වගේම දරුවන් අතර සංකූලතා මේ රෝගයෙන් දැතිවීම, දැඩි සත්කාරයකට ඇතුළත් වන දරුවන් සංඛ්‍යාව අඩු කර ගැනීම, දරුවන් අතර සිදුවන මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට ඇති හැකියාව මේ විද්‍යාත්මක දත්ත සමග අපි ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා තාක්ෂණික කමිටුවක අනුමැතියත් ඇතුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික එන්නත්කරණය සඳහා කමිටුවක් තියෙනවා ACCD අනුකමිටුව. ඒ අනුකමිටුවේ ඒ සඳහා මතය සහ එහි අනුමැතිය ඇතිව මේ එන්නත්කරණය ක්‍රියාවලිය සිද්ධ කරලා දරුවන්ගේ පාසල් ආරම්භ කිරීමට ඒ අවශ්‍ය වටපිටාව හැකි ඉක්මනින් ඇති කරයි කියලා. අද වන විට කොවිඩ් රෝගයේ මර්ධනය සඳහා භාවිත කරන ඖෂධ රැපිඩ් ඇන්ටිජන් PCR ඇතුළු විවිධ උපකරණ ගැන තවදුරටත් අපේ රටේ ඒකමතික තීන්දුවක් දක්නට නැහැ. අදටත් මුහුණු ආවරණ සහ සැනිටයිසර් පිළිබඳව මෙතෙක් ප්‍රමිතියෙන් යුත් පිළිගත් ප්‍රතිපත්තියක් එළිදක්වා නැහැ. විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෝසල සෝමරත්න මහතා මුහුණු ආවරණ පිළිබඳව අද දින පළ කළේ මෙවන් මතයක්. ඔයාලා දකිනවා ඇති මම මේ පැලඳගින්න මුඛවාඩම මෙහෙම ගැට ගහන එක. අපි කවදාවත් මෙන්න මේ වර්ගයේ මුඛවාඩම් පාවිච්චි කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අපි දැන් සාමාන්‍ය බහුතරයක් පාවිච්චි කරන මේ කන වටේ යන පටියක් සහිත එක. එහෙම නැත්නම් මේ N95 කියලා කියන මෙන්න මේක. අපි මේක ශල්‍යකර්ම වල දාන්නේ නැහැ. ඒකට විශේෂ හේතුවක් දෙනවා. මොකද මුඛවාඩම අපි නොදැනුවත්ම නහයෙන් පහළට වැටෙනවා. අපි මේ මාස්ක් එක දාලා ඉන්නේ නැද්දි අපි මාස්ක් එක නහයෙන් පහළට වැටිච්ච ගමන් අත ගිහිල්ලා මෙහෙම කළා හුස්සලා කරගන්නවා. ඇත්තටම මේක අන්තර්ජාතික විද්‍යාත්මක දීලා තියෙන උපදේශයක්. කිසිම හේතුවකින් මේ කොවිඩ් වසංගතය තුළ තමුන්ගේ අත සබන්දාල සෝදලා හෝ එහෙම නැත්නම් මේ වගේ ජීවාණු හරණ ද්‍රාවණයකින් සුද්ධ කරගන්න නැතුව අත මෙතනින් උඩට ගේන්න එපා. ඔබලාගේ අත මෙතනින් උඩට ගෙනාවොත් ඒක බොහෝ විට වෙන්නේ කරුණු දෙකක් මත. දැනට ඕක සිද්ධ වෙන්නේ මේ මාස්ක් එක හදන්න. එහෙම නැත්නම් අපේ දුරකථනය. දුරකථනයක හරිය තියලා කෝල් එකක් ගන්නකොට මෙහෙම කනගාවට ගින්න. මේකේ වෛරස් ගෑවලා තිබුණොත් වහාම අපේ මේ දුරකථනය තියෙන එක අපේ මුඛයට සහ නාසයට ඇතුළේ. ඒ නිසා මේක පාවිච්චි කරන පැහැදිලිව මෙන්න මේ වගේ දෙයක් ළඟ තියාගන්න. හැම වෙලාවෙම ඔබ දුරකථනය ගෙනියනවා නම් දුරකථනය ස්ප්‍රේ කරලා කනට ගන්න. එහෙම නැත්නම් ලවුඩ් ස්පීකර් දාලා එහෙම කතා කරන්න. ඔය දෙක නිසා තමයි ඔය දේ සිද්ධ වෙන්නේ. පොඩ්ඩක් අද්දගම
පහළට යනවා. ඉතින් මේක පළඳගෙන ඉන්නකොට වෙන්නේ මේකත් ඉතාම පහසෙන් නැහෙන් පහළට වෙනවා. මොකද කරන්නේ? අපි අතගෙන හිල්ලා මෙහෙම උඩ කරනවා. එතකොට මොකද වෙන්නේ? අපේ අතේ තියෙන වෛරස් එක අපි මෙතනදී දෙනවා. තව ඉතා පොඩ්ඩකින් අපේ ශ්වසන මාර්ගයට ඇතුල් වෙනවා. කරුණාකරලා මෙන්න මේ මාස්ක් වර්ධක පළඳින්න එපා. ඔබට කොවිඩ් වලින් වැළකෙන්න ඕනේ. අද වන විට කොවිඩ් රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබා දීමේදී විශාල වගකීමක් ආයුර්වේද දෙපාර්තමේන්තුව බාරගෙන තිබෙනවා. බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ඉතා විශිෂ්ට කාර්යයක නියැලෙමින් සිටිනවා. නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් සොයා ගොස් අවශ්‍ය උපදෙස් ලබා දීම ඊයේත් සිදු කෙරුණා. දැන් ඒ පිළිබඳ විශේෂ වාර්තාවක්. බටහිර වෛද්‍ය විද්‍යාව තුල කොවිඩ් මරණයට ඇති එකම මග වන්නේ එන්නත්කරණය පමණයි. එන්නතින්ද සිදුවන්නේ කොරෝනා වෛරසයේ වැළඳීම වැළැක්වීම නොව ආසාදිනේ වීම මරණයට පත්වීම අවම කිරීම හා ප්‍රතිශක්තිකරණය පමණයි. කොහොම වුණත් ආයුර්වේදයේ ඇතුළු සිංහල බෙදකම තුල කොරෝනා රෝගේ පාලනය හා මර්ධනය සඳහා විවිධ හෙළ ඔසු පවතින බව අපේ දේශීය වෛද්‍යවරුන් පවසනවා. ගැටලුව වී ඇත්තේ දේශීය වෙදකම පිළිබඳ නැත්නම් ආයුර්වේදයේ එම ඖෂධ හා ප්‍රතිකාර ගැන නිසි පරීක්ෂණ සිදු කිරීම හා ඊට නිසි තැනක් ලබා නොදීමයි. කොවිඩ් වැළඳුණු විශාල පිරිසක් මේ වන විට දේශීය ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වෙමින් පවතින බවට අපට තොරතුරු වාර්තා වනවා. මෙලෙස කොවිඩ් රෝගය වැළඳී නිවෙස්වල සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබෙනවා. ඖෂධයක් මේකේ විස්තර කරලා තියෙනවා කොහොමද පාවිච්චි කරන්න කියලා. සාමාන්‍යයෙන් සම්පූර්ණ රෝග තත්ත්ව සුව වුණාට පස්සේ, ඒ කියන්නේ ඔයගොල්ලන්ට මොනවා හරි රෝග ලක්ෂණ නම් අපි කතා කරපු ડોක්ටර්ව නැවතත් කතා කරලා ඕන කරන උපදෙස් ටික ලබා ගන්න. මේ ඕන කරන ඖෂධ ටික මෙතන ඔයගොල්ලන්ගේ තියෙනවා. දත්ත පත්‍රිකාවක් භාවිතා කරමින් දින 14ක් වෙනකම් මේකේ follow up එක ගන්නවා. මේ තුලින් අපිට ලැබිලා තියෙන දත්ත අනුව විශ්ලේෂණය කරාට පසුව තියෙන දේ තමයි සාමාන්‍ය රෝග ලක්ෂණ තියෙන අය තීව්‍ර රෝග ලක්ෂණ යෑම දක්වත්, ඒ වගේම තීව්‍ර රෝග ලක්ෂණ තියෙන අය රෝහල්ගත කිරීම සහ විශේෂ ප්‍රතිකාර සඳහා යෑම, රෝහල්ගත වීම සම්පූර්ණයෙන්ම අපිට පාලනය කිරීමට හැකි වෙලා තියෙනවා. මේ දවස්වල උණු වතුරම් පාවිච්චි කරන්න, සීතල වතුර පාවිච්චි කරන්න එපා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තහම මේ කොරෝනා වසංගතය ආරම්භ වුණු අවස්ථාවේ ඉඳලා ජන ජීවිතයේ යථාවත පවත්වාගෙන යාම සඳහා විශේෂයෙන්ම ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, සමුදින නිලධාරීන්, අනිකුත් ශේෂ නිලධාරීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මේ වෙනුවෙන් කැපවීමෙන් සේවය කළා. එතනදී ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව නිරන්තරයෙන්ම ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රතිශක්ති වර්ධක පානයන් අපි වෙත ලබා දීම සිද්ධ කළා. කොරෝනා පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකන් ශේෂ රාජකාරී කරනවා, මිනිසුත් එක්ක ගැටෙනවා, දේශීය ආයුර්වේද චිකිත්සාව පිළිබඳව ලොකු පැහැදීමක් අපිට තියෙනවා. ඒකට හේතුව කොරෝනා සමයේ මම ගත්තනම් බෙහෙතකට ගත්තේ ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් ලබා දුන්න ඒ ඖෂධ සංග්‍රහයේ පැකට් ටික විතරයි. මිනිසුත් එක්කම ගැටිච්ච අය කොරෝනා බඩු මල්ල පවා බෙදන්න ගෙවල්වලට ගිය නිලධාරීන් අපි. ඒ නිසා අපි ගත්ත එකම බෙහෙත මේ ආයුර්වේදයෙන් ලබා දුන්න මේ ඖෂධ පැකට්ුව නම් ඒකේ තිබිච්ච ශක්තිය ගැන වෙන කිය යුතු කරුණක් නැති බව තමයි මගේ විශ්වාසය. ඇන්ටිජන් පරීක්ෂණයක් කරා. ඒදී ඇන්ටිජන් පරීක්ෂණයේදී මම පොසිටිව් කියලා මට දැනුම් දුන්නා. එදිනම මම ආයුර්වේද ප්‍රජා දෙපාර්තමේන්තුව විසින් කරන බෙහෙත් වට්ටෝරු පිළිබඳ විස්තර දැනගෙන මම එදින රාත්‍රියේ සිටම බෙහෙත් පාවිච්චි කරන්න ගත්තා. ඉතින් මම දැනගෙන සිටියේ නෑ ආයුර්වේද බෙහෙත් පිළිබඳ මෙච්චර සුවයක් ලැබෙයි කියලා. හැදිච්ච කෙනෙක් බිව්වා එයා දවස් 3 වෙනකොට එයාට සම්පූර්ණ සුවය ආවා. අපේ ගෙදර කොරෝනාවක් තිබුණාද කියලාවත් මතක නැති වුණා. මේ ඒකෙන් පුදුම පහසුවක් දැනුණා අපිට. ඒ කියන්නේ මේ සිංහල බෙහෙතේ තියෙන වටිනාකම අපිට තාමත් හොඳට දැනුණා. මානසික සුවය කියන එකත් ඒකෙන් ලැබුණා. ජපානයෙන් ප්‍රථම වරට ඊටා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලින් 18 දෙනෙකු හඳුනාගෙන ඇති බව එරට මාධ්‍ය අද වාර්තා කළා. සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 100ක් නොමිලේ ලබා දීමට චීනයේ කැමැත්ත පළ කර තිබෙනවා. අමරිකාවේ ශ්‍රම බලකාය ආරක්ෂා කිරීමට සියලු කම්කරුවන්ට එන්නත් ලබා දීමට ජනාධිපති ජෝ බයිඩන් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ. චීනය සිය පළමු mRNA එන්නත ලබන ඔක්තෝබර් මාසයේ නිෂ්පාදනය කිරීමට සූදානම් වන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. දැන් කොවිඩ් ලෝක තත්ත්වය. කොරෝනා
वैरसे ईटा प्रभेदे जपान प्रथम वरट हंधुना जपान सौख्य मात्यांशे संदे ईटा प्रभेदे आसादने दह अट दिनकू हंधुना पसुकी डिसेंबर मासे ब्रितानी मुलवरट ईटा प्रभेदे हंधुना बेबन यूरोपे सह अमेरिकानु कलापे ब्रटवल हेत्तेवकिन पमन ईटा वैरस प्रभेदे हंधुना विदेश माध्य वार्ता करन्ने संवर्धन वेमीन पवतन ब्रटवल्ट एनत्मात्रा मिलियन सिया परीत्याग क्रीमट चीन सूदानम वनवा जनाधिपति शी जिनपिंग प्रकाश कले गोलियो कोवेक्स पदनमट मिम मात्रा मिलियन सिया लबादीमट कमती बवाय एसेम डॉलर मिलियन सिया परीत्याग लबादीमट चीन जनाधिपति वरा कमेत्त पालकरति बनवा तमरटे सौख्य सेम श्रम बलकाय आरक्षा कर गनीम वहाकलियुत अमेरिकानु जनाधिपति जो बाइडन प्रकाश करति बनवा पौद्गलिक अंशवल मिलियन सियेकट वेडि पिरिसक मेहिला प्रथम इलाक्य लेस कोविड एन्नत लबादी अवसन कलियुतु बवाय जनाधिपति वरया अवधारणे कर ऐत्ते सेवकीन सियेक हो ईट वेडि संख्यावक सिटिन सैम आयतनेकम सतिपता तम सेवकीन परीक्षा करीमद सिदु कलियुतु बव जनाधिपति वरयागे नियोगे दक्वेनवा मेय निसिलिस क्रियात्मक नोकरन समागमवल सेवकीनट दट मुदलक्द गेवीमट सिदु वनु ऐति मेम नव वेडपिलिवल मगिन मिलियन सियेक नव एन्नत करनेट भाजने किरीम जो बाइडन जना लोस एंजलिस नगरयाई एहि सियलुम पासल संदहा एन्नत करने क्रियात्मक कीरीमट बलधारीन नियोग करति बनवा लोस एंजलिस देमापियन एन्नत लबादीमट सिय कैमेत्त पल करति बवाई माध्य वार्ता करन्ने इंदिया कोविड लबागत पवतिन भव इंदिय वैद्य परेशन आयतने अध्यक्ष बलराम बलगावा पवसनवा ओहु पेन्वा देन्ने मेतिक्कल दत्त विश्लेषणेकट अणुव मे पिलिबंद तोरतुरु अनावरणे वू बवाई एक्मात्रावक लबागत अयगे मरण वेलक्वीमे अनुपाते 96.6 वन अतर एन्नत मात्रा देकम लबागत अयगे मियामे अनुपाते 97.5 दक्वा अडुवन बवाई बलराम बलगावा वेडिदुरटत पवसान्ने चीन सिय पलमु एमआरएनए एनत लबन ओक्टोबर मासेदी निष्पादने किरीम आरंभ करन बव एरट माध्य वार्ता करनवा चीन यूनान ही मेम एनत निष्पादने किरीमट अपेक्षा करन बवई वार्ता वन्ने फाइसर बायो एनटेक सह मोडर्ना एनत उपयोगी करगेन ऐति एमआरएनए ताक्षणिक क्रमोपायन मेम एनतटत भावित किरीमट बलापुरुत्तु वनवा मेम एनत सत्य कामर उष्णत्वय यटते गबडा कल हकी सेल्सियस अंशक 4ක් යටතේ දීර්ඝකාලයක් ගබඩා කර තබා ගත හැකි බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ මෙම එන්නත ගබඩාකරණයට සහ ප්‍රවාහණයට අඩු වියදමක් දැරීමට සිදුවීම විශේෂත්වයක්. නිව්යෝකේදී ආරම්භන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතව තිබෙනවා. සැසිවාරය ආරම්භ වන්නේ සැප්තැම්බර් 21 වනදායි. නිව්යෝකේ ආරම්භ වන එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වීමට නියමිතයි. सेप्टेंबर 21 වනදා එක්සත් ජාතීන්ගේ 76 වන මහමණ්ඩල සැසිවාරය ආරම්භ වීමට නියමිතයි. ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිය අමතන සහ දිවයිනෙන් බැහැරව විදේශීය සමුළුවකට සහභාගී වන ප්‍රථම අවස්ථාව මෙයයි. සිය සංචාරය අතරතුරදී ජනාධිපතිවරයා ආර්ථික අධ්‍යාපන කෘෂිකාර්මික ඇතුළු ශේෂ්ත්‍ර කිහිපයක් සම්බන්ධයෙන් රාජ්‍ය නායකින් කිහිප දෙනෙකු සමග දීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි. विदेश मध्य महाचार जीएल पीरिस जनाधिपति प्रधान उपदेशक ललित वीरतुंग सह विदेश लेखम अडमिरल महाचार जयनाथ कोलमगे यान महत्वरुण जनाधिपति वरयागे मेम संचारयट एक्वनवा तम पौद्गलिक प्रतिपत्ति सह रटे पवतिन वत्मन तत्व सलकिल्लटगेन अवम पिरिसकगे सहभागित्वेन संचारय सिदु किरीमटई जनाधिपति वरया तीरणय कर ऐत्ते यानु एक्सत् जातिन्गे महामंडल ससिवारयट मैत इतिहासे मेरटिन सहभागीवन अडुम दूत पिरिस मेवन अतर अयोमा राजपक्ष महात्मिय सिय पौद्गलिक वियदमिन मेम संचारयट एक्वन बवई जनाधिपति माध्यांशयेन निकुत कल निवेदनयक दक्वेन्ने इताली संचारेक निरतवीम संधा अग्रामात्य महिंद राजपक्ष महतायतुलु दूत पिरिस अद अलुयम दिवेनेन पिटत्व गिया मेम संचारेदी अग्रामात्यवरया राज्य तांत्रिक हमु कीहिपेकटद एक्वीमट नियमितायि
ඉතාලියේ සංචාරයක නිරත වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් අදාළියම පිටත් වුණා. අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී ජීවිස අන්තරාගමික හා සංස්කෘතික සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනීය පැවැත්වීමට නියමිතයි. එමෙන්ම රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් කිහිපයකටද අග්‍රාමාත්‍යවරයා එක්වනවා. ඉතාලියේ සංචාරයට එක්වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකන්වේදී බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බව මින් පෙර අග්‍රාමාත්‍ය කාර්යාලය දන්වා තිබුණා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු නැතුළු පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද පස්වරුවේ ඉතාලියේ බොලොන්යා වෙත ළඟා වී තිබුණා. අසීමිත ලෙස ඉහළ දමා ඇති අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහත දැමීමට රජයේ වහා කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. දැන් මේ වසරකට වැඩි කාලයක් තිස්සේ ජනතාව මේ කොරෝනා රෝගී තත්ත්වය නිසා ආදායම් මාර්ග අහිමි වෙලා ඉතා දුෂ්කරතා මැද්දේ ඉඳද්දී ආණ්ඩුව ජනතාවගේ බඩු මිල වැඩිවීමට ඉඩ හැරලා තියෙනවා. නිපැත්තෙන් ආණ්ඩුව මැදිහත් වෙලා බඩු මිල වැඩි කරමින් ඉන්නවා. ඒ නිසා අද මේ වෙනකොට අපේ රටේ ජනතාවට දරා ගන්න බැරි තරමේ විශාල බඩු මිලකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අර ආදායම් මාර්ගත් අඩුලා තියෙන තත්ත්වයත් තුළ බඩු මිලත් වැඩිවීම නිසා සාමාන්‍ය ජනතාවට ජීවත් වීම ඉතාමත්ම අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරන්න ඕනකම තියෙනවා. මොකද්ද මෙන්න මේ තත්ත්වයට ජනතාව මුහුණ දීලා තියෙන නිසා වහාම ජනතාවට බඩු මිල අඩු කරලා සහන ලබා දිය යුතුයි කියලා. කවුරුත් දන්නවා දැන් මේ ආණ්ඩුව මේ කොරෝනා සඳහා දාපු ඇඳමී තත්යක් තියෙනවා. ඒක ඇත්ත ගත්තොත් ආණ්ඩුව මේ බොරුවක් කරමින් යන්නේ. ඒ නිසා මේ ජනතාවන්ට තමන්ගේ හඬ තමන්ගේ ප්‍රශ්නේ කියාගන්න විදිහක් නැහැ. ඒ නිසා හිද්දලා තියෙන ගෙවල් වලට වෙලා කොටු වෙලා මේ පීඩාව දරා ගනිමින් ඉන්න. ඒ නිසා මේ බඩු මිල වැඩිවීම මේ මොහොතේ ගත්තොත් එහෙම සියලුම ජනතාවන්ට දරා ගන්න බැරි බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි හඬක් නැගිය යුතු තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව බලයට එනකොට බලය ගන්නකොට සුරංගනා කතා ගොඩක් කිව්වා. ඒගොල්ලෝ බඩු මිල අඩු කරන හැටි කිව්වා, සහන දෙන හැටි කිව්වා, වේදිකාවල පළු පැලෙන්න කෑ ගැහුවා, මුදල් හොයන හැටිත් දන්නවා කියලා කිව්වා. පම්පෝරි ගහලා තමයි බලය ගත්තේ. අඩුම ගානේ පොදු ජනතාව පාවිච්චි කරන මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලවත් පාලනය කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැත්තම් ඒක මොන ආණ්ඩුවක්ද කියලා අපි අහමු. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් දැන්. නිරෝධාය රාජ්‍ය නීතිය තවදුරටත් දික් කරලා තියෙනවා. ඉතින් මේක තප්පරේට වාහන කීයක් යනවද? අර නාවන්ද ගෙනියන බල්ලෙක් වගේ අමාරුවෙන් තමයි රට වහනවා කියලා තීරණයක් ගත්ත. වැහුවත් එකයි 21 වෙනදා නිකන් ඇරියත් එකයි. කොරෝනා ව්‍යාප්තිය පාලනය කරනවා වගේම මේ රටේ සංවර්ධනය සහ ආර්ථික සංවර්ධනය ඉදිරියට අරගෙන යන්න අපි කටයුතු කරමු. දෙවුන්දර තුඩුවෙන් පටන් ගත්තම පේතුර තුඩුව දක්වායි සංවර්ධන ව්‍යාපෘතිය අද අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. මම තේවත්ත මැදපිටින්ජෙක්ෙක්. මම කම්කරුවේ දරුවෙක්. මම වත්තේ ඉස්කෝලේ ගියෙක්. මේ තියෙන හැම එකම කොල්ලකාලා. ආන්තිම ලැජ්ජයි. විලි ලැජ්ජයි. වතු කම්කරුගේ දේපොළ කොල්ල කඩනවා. සීනි වැඩි කියනවා. සීනි අඩු කරනකොට ඒක මාෆියාවක්. හාල් මිල වැඩිලු. හාල් මිල අඩු කරනකොට මාෆියාවක් කියනවා. මාෆියාවට ගහලා බඩු මිල අඩු කරාම මිලිටරි කරනේ කියලා. ඒ නිසා මේකේ සාධාරණ පදනමක්. වහාම ගජ මිතුරන් සන්තෝෂ කිරීම නවත්තන්න රටේ ජනතාව ජීවත් කරවෙන වැඩපිළිවෙල සකස් කරන්න. ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පෝලිං යුගයක් ඇතිවේ, ඉන්ධන පෝලිං යුගයක් ඇතිවේ. මේ තත්ත්වය මගහැරීම සඳහා රජයේ කඩිනම් පියවරක් ගන්න ලෙස අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා. භාණ්ඩ වර්ග රාශියක් කිව්වා, ඒකෙන් තෝරගෙන තියෙන විපක්ෂයේ යට ඇඳුම්. අනේ මගේ ප්‍රශ්නය ලංකාවේ යට ඇඳුම් මහන්නේ නැද්ද? පමුණුවේ පටන් ගත්තම පුංචි දරුවගේ යට ඇඳුමේ ඉඳගෙන වැඩිහිටියන්ගේ යට ඇඳුම වෙනකන් ලංකාවේ තියෙනවා. යට ඇඳුමම ගෙන්නන්න මොනවද යන්නේ? රුපියල් නෙවෙයි, ඩොලර් අපි ගෙවන්න ඕන. භාණ්ඩ ගෙන්නීම තවත් අඩපණ වෙනකොට මිනිසුන්ට 77 යුගයට ආපහු යන්න වෙනවා. මේ අලුත් පරපුරට අඹුඩේ ලේන්සුවක්වත් මිලදී ගන්න විදිහක් නැතුව මිනිසුන්ට හෙළුවෙන් ඉන්න තත්ත්වයටපත් වෙවි. සෞභාග්‍යමත් අනාගතයක් එයාලට ගොඩනගමින් තියෙනවා. ජනතාවට අභාග්‍ය, ජනතාවට විනාශය, ජනතාවට මරණය, පාලකයන්ට සෞභාග්‍ය. ඒ තත්ත්වෙට මේ රටපත් කරමින් ඉන්නවා. ජනතාවගේ මතය ප්‍රකාශ වෙන්නේ ඡන්දේ තියෙන දවසට ඡන්ද පොලේදී. මේ වසංගත තත්වයෙන් ගොඩේම සඳහා රජය කර හැකි සෑම දෙයක්ම කරමින් පවතිනවා. සියලු දෙනා සතුටින් තියලා මේ දේ කරන්න බෑ. දින 55 කුමන්ත්‍රණය කරගන්න බැරි වෙච්ච මේ අය ඒ කුමන්ත්‍රණ කාර්යෝම තමයි පාස්කු ප්‍රහාරය ඇති කරලා ආණ්ඩු බලය ලබා ගත්තේ කියන සැකය මේ රටේ ජනතාවට තියෙනවා.
මෙරට ආර්ථිකය පවත්වා ගැනීම සඳහා රජයේ ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිරවීමට විපක්ෂය කටයුතු කරමින් සිටින බව අමාත්‍ය බඳුරු ගුණවර්ධන මහතා පවසනවා. රජයේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කීපයක් සඳහා ඊයේ දිනගත් තීරණය තුළින් භාණ්ඩ මිල ඉහළ යාමක් හෝ ආනයනය අධෛර්යවත් කිරීමක් සිදු නොවන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ. රජයේ විසින් ආනයනයකුන් ලබන භාණ්ඩ වර්ග 623ක ආනයනයේ තහනම් කළ බගක් හැඟවෙන මාධ්‍ය මෙහෙයුමක් විපක්ෂයේ විසින් ඉතාම වැරදි සහගත ලෙස මේ දිනවල සමාජගත කරන්න උත්සාහ දරනවා. අත වශයෙන් අපි දන්නවා මේ රටේ ඉතිහාසය තුළ පසුගිය රජයේ වැරදි විදේශ විනිමය කළමනාකරණ ප්‍රතිපත්තියත් පාස්කු ප්‍රහාරයත් කොවිඩ් 19 වසංගතයත් කියන හේතුන්ගේ සමුච්චිත ප්‍රතිඵලයක් වශයෙන් ඉතාම දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට රට මුහුණ දීලා තියෙනවා. එසේ මුහුණ දීලා තිබෙන අවස්ථාවේදී ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ණය පාලනය කිරීම සඳහා වෙන උපකරණයක් භාවිතා කරලා තියෙනවා. ණයවර ලිපි කාසියාන්තිකයේ වැඩි ඉහළ නැංවීම. එය අර්ථ දක්වන්න උත්සාහ කරනවා. මේ භාණ්ඩ වර්ග 613 ගත්තොත් වායු සමීකරණ, විදුලි පංකා, ශීතකරණ, අධිශීතකරණ, තීස්, බටරන්, අහු කණ්ණාඩි වැනි භාණ්ඩ වර්ග ගත්තාම මේ කිසිම භාණ්ඩයක් ලංකාවට ආනයනය කිරීම තහනම් කරලා නැහැ. ඒ කිසිම භාණ්ඩයක් සඳහා අය කරන බදු ප්‍රතිශතය වැඩි කළත් නැහැ. ඒ නිසා මේ භාණ්ඩවල මිල ඉහළ යාමට හෝ ඒ භාණ්ඩ ආනයනය කරන්නට අපහසු වීමේ තත්ත්වයක් ඇති වෙලා නැහැ. ඒ භාණ්ඩ වර්ග ආනයනය කරන්නට යන ණය මුදල් ප්‍රමාණය ඒ අංශයට ගලා යාම අධෛර්යමත් කිරීම, ඒ තුලින් ගෙවුම් ශේෂයේ වන මත පීඩනය අඩු කිරීම, රුපියලේ අගය ආරක්ෂා කර ගැනීමට අදාළ වෙන ක්‍රියාමාර්ගයක් ලෙස තමයි ශ්‍රී ලංකා මහා බැංකුව මේ දූරදර්ශී පියවර අරන් තිබෙන්නේ. අනුරාධපුර නොච්චියාගම කටුපත්තෑව ප්‍රදේශයේ නිවසක ගොවිතැන් ආරක්ෂා කිරීම සඳහා ඇද තිබූ විදුලි වැටක ගැටේ වන අලියෙකු මිය ගොස් තිබෙනවා. මියගිය අලියා අවුරුදු 25 30 අතර වයසේ පසුවන අතර විදුලි වැට ඇද තිබූ පුද්ගලයා අතනඟුටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිය මව සමග නුවරඑළිය ඩන්සිනන් රක්ෂිතයට දර කැඩීමට ගොස් අතුරුදන්ව සිටි 26 හැවිරිදි තරුණිය දින පහකට පසු නුවරඑළිය කිකිලියාමාන රක්ෂිතයේදී අතරමංව සිටියේදී ඊයේ පස්වරුවේ සොයාගත් බව නුවරඑළිය පොලිසිය සඳහන් කළා. මඩකලපුව දිස්ත්‍රික්කයේ අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව කේරළ ගංජා මිලිග්‍රෑම් 16000ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 400ක් සන්තකයේ තබාගත් තිදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් වූවන් මත්ද්‍රව්‍ය සමග අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කොරෝනා වෛරසය මෙරටින් තුරන් වීමට සහ කොරෝනා වෛරසය ආසාදනය වූ සියලු දෙනාට සුවය පතා දිවයිනේ ප්‍රදේශ කිහිපයක විවිධ ආගමික වතාවත් පැවැත්වුණා. ලොව පුරා ව්‍යාප්ත වන කොවිඩ් වසංගතය තුරන් කිරීමටත් මියගිය අය සඳහා පින් අනුමෝදන් කිරීමටත් දිවයින පුරා ක්‍රියාත්මක ආශිර්වාද පින්කම් මාලාවට සමගාමීව නාත්තණ්ඩිය වීරහේන විද්‍යාරත්න මහපිරිවෙන් විහාරස්ථානයේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. රට ජාතිය මෙන්ම ලෝවේසි සියලු දෙනා කොරෝනා වසංගතයෙන් ගලවා ගැනීම ප්‍රාර්ථනා කරමින් රතන සූත්‍රයේ සජ්ජායනා කිරීමේ පින්කම් ගම්පහ දිස්ත්‍රික්කයේ විහාරස්ථාන සහ පිරිවෙන් කිහිපයකදීම පැවැත්වුණා. මෙරටින් කොරෝනා වෛරසය තුරන් වෙන ලෙස සහ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබන ආසාදිතයින්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් රතන සූත්‍රය දේශනා කිරීම නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදීද සිදු කෙරුණා. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ මගින් අත්අඩංගුවටගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන බොක්මාලි ඇතුළු තිදෙනෙකු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා. අත්අඩංගුවටගත් බොක්මාලි, ඔහුගේ බිරිඳ සහ ඔහු රැඳී සිටි නිවසේ හිමිකරු යන අය පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යංශයේ මගින් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනද සිල්වා මහත්මිය ඉදිරියට ඉදිරිපත් කළා. පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යංශයේ නිලධාරීන් ඉල්ලීමක් කරමින් විමර්ශන කටයුතු අවසන් වී නොමැති හේන් සැකකරු තම බහරේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 15 වනදාතෙක් පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යංශයේ බහරේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නා. රුපියල් කෝටි 300ක වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තුගයක් මෙරටට රැගෙනීමේ සෙද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවටගෙන තිබුණා. රටම කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් පවතින මොහොතක අපි ඔබෙන් ආදරෙන් ඉල්ලා සිටින්නේ ඔබත් ඔබගේ දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමෙන් කටයුතු කරන ලෙසයි. ඔබේ ජීවිතේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි. ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව. යලිත් හමුයමු හෙට උදෑසන 6ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.